අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිබින් සිරස්තල කොවිඩ් මරණ ආදාහනයේද බුහුමදානයේද විද්වත් කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට බහර දීමට නියමිතයි බස්නාහිර පළාතේ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 30000 ඉක්මවයි ගෝල්ෆේස් පිටියේ සිදු කළ හදිසි ඇන්ටිජන් පරීක්ෂාවකින් 9 දෙනෙකුට කොරෝනා රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 14 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳෙයි. නිවාසිකෝ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් 9 දෙනෙකුත් ඒ අතර. මෙරටට පැමිණි ප්‍රථම යුක්‍රේන සංචාරක කණ්ඩායමේ 3 දෙනෙකුට කොරෝනා. නව වසර උදා වීමේදී උත්සව නොපවත්වන්න සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි. සෞඛ්‍ය නීති කැඩු බස් රථ 50ක බලපත්‍ර తాවකාලිකව හිටුවයි. ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට. महर गैटुमिन मियगिया रंधवियन हातर देने कुगे देहयन आधाहन किरीमट अधिकरने नियोग गैटुम पिलिबंद अवसान वार्ताव अधिकरने मतिट जनपति कैबिती गोल्लावट वात्मान राजे के रही जनता प्रसादे पसुबैमक एमते विदुर कियाई प्रतिमेन देशीय पुआत රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 14 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අතර නේවාසිකව ප්‍රතිකාර ලැබන රෝගීන් 9 දෙනෙකුද සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ 9 රෝගීන් 636 දෙනෙකු අද රාත්‍රියේදී වාර්තා වුණා. मेरठ कोविड देवन रैले आरंभ सटहन अक्टोबर मस हतर वन दासिट मेदक्वा काले तुल बस्माहिर पलातेन वार्तावन कोविड रोगीन गे संख्याव तीस दहसे सीमाव इक्मवा गोस्तिमेनवा मेअर मस नवेकट पमन पशु संचारकिन संधा मेरठ गुआंतुरुपुल पशुगीता व्युक्त उवतर पलमु संचारकिन कंडायमलस युक्रेन जातकिन एकस्या असुपस्तेनकु मत्तल गुआंतुरुपुलेन दिवेहिंट पमिनिया ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර ඉන් පුද්ගලින් තිදෙනෙකු කොවිඩ් රෝගීන් ලෙස තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. එසේම විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුව ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළා. කොවිඩ් රෝගයේ වැළඳී නොමැති බවට PCR පරීක්ෂණයකින් තහවුරු කළ සහතිකයක් රැගෙන තමා ආවේ. නමුත් අපි දන්නවා ඒ සහතිකයේ එක්තරා ප්‍රමාණයක ආරක්ෂාවක් පමණයි. අපි ඒ නිසා තමා පැමිණි සියලු දෙනාම නැවත PCR පරීක්ෂණයකට ලක් කිරීම. ඒ අනුව තමා 3 දෙනෙක් මේ ආකාරයට PCR පොසිටිව් වුණේ. ගුවන් යානාවේ වාඩි වී සිටි අවස්ථාවේ සිට මේ PCR පරීක්ෂණය පොසිටිව් කියලා දැනගන්න අවස්ථාව දක්වා ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරපු රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ සිය දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ වෛද්‍යවරයා එම රෝහලේ 24 වන වාට්ටුවේ සේවය කර ඇති අතර එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් 9 දෙනෙකුටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ. ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර බස්මහිර පළාතෙන් පිටපයාමේදී සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු තහවුරු වී තිබෙනවා. පුද්ගලයන් 1060ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා ඊයේ දිනේදී ලක් කර තිබෙනවා. එයින් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට 10986 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව පසුගිය 18 වෙනිදා සිට සිදු කර තිබෙනවා. හඳුනාගත් මුළු සංඛ්‍යාව 74ක් පමණ වෙනවා. ඊයේ දිනේදී සෞඛ්‍ය අංශ විසින් කොළඹ කොටුව ගෝල්පේස් ප්‍රදේශයේදී තවත් පිරිස සඳහා අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කර තිබෙනවා. මෙහිදී පුද්ගලයන් 9 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර තිබෙනවා. නව වසර උදා වීමට ඇත්තේ තවත් එක් දිනක් පමණයි. ඒ අනුව නව වසර උදාවේ උත්සව නොපවත්වන ලෙසයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අපි දැක්ක පහුගිය දවස්වලත් නොඑක අවස්ථාවලදී රෝගීන් පොකුරු වාර්තා වීමට ප්‍රධානම හේතු උනේ විවිධ ආකාරي උත්සව. ඒ වගේ අවස්ථාවලදී ආසාදිතයෙක් හිටියොත් බොහොම වේගෙන් ඒ වගේ ස්ථානවලදී පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අලුත් අවුරුද්ද උදාව අපි සමරිය යුත්තේ අලුත් ආකාරයකට කොවිඩ් 19 රෝගය බොවන් නොවන ආකාරයකට කියන දේ සියලු දෙනාටම සිහිපත් කරන්න කැමතියි. උදාවන අලුත් අවුරුද්ද ඉතාමත්ම සාමකාමීව සහ
චාම් සමගන්න කියලා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. පවතින වසංගත තත්ත්වයේ හැමේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් දහවනේ යෙදුණු බස් රථ 50ක පමණ දහවන බලපත්‍ර తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව මගින් ප්‍රවාහනය කරන්න උපදෙස් දීලා තියෙනවා. ලංගමේ උපදෙස් අකුරට පිළිපදිනවා. පෞද්ගලික අංශයේ 90ක් උපදෙස් පිළිපදිනවා. පිළිපදින් නැති අයගේ බලපත්‍ර මේ වෙනකොට 50කට ආසන්න ප්‍රමාණයක් අපි තහනම් කරලා තියෙනවා. ඒ වගේම අපිට ඉල්ලීම් වෙනවා කවද්ද මේවා නැවත දෙන්නේ කියලා. කවදා හෝ කොවිඩ් මේ ලෝකෙන් තුරන් වෙච්ච දවසට තමයි නැවත අපි මේ බලපත්‍රය අර ලබලා දෙන්නේ. ජනවාරි 1 වෙනිදා සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ එයාය මුද්‍රණය කටයුතු කරගෙන යනවා. මාරක් විට ඉදිරියේදී ගාස්තු වුණත් අඩු කිරීමෙත් හැකියාවක් එන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඒ සහන ලැබෙන්නේ ජනතාව. කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට අද බාර දීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාළ වාර්තාව සකස් කර අවසන් බවට කමිටුව විසින් දැනුම් දී ඇති බවයි. ඒ අනුව අදාළ වාර්තාව අද දිනේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ලැබෙනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලින්ගේ දේහය ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමාජිකයින් 9 දිනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබුවා. මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයනයෙන් අනතුරු ඊට අදාළ වාර්තාව සකස් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරු අවසන් තීරණයක් ගන්න අතුරු කොරෝනා ආසාදිත මෘතදේහයන් ආදාහනය කිරීම පමණක් සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කළා. මේ අතර සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය අද පැවති මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මෘතදේහ සම්බන්ධයෙන් වාර්තාව ලැබිලා තියෙනවනේ. ආදාහනයේද භූමදානයේද කියලා ඒ සම්බන්ධයෙන් කොහොමද ඒක මොනවද කියන්නේ? ඒක දැනට ඒ වාර්තා අපිට මට නෙමෙයි ලැබෙන්නේ අපිට ගරු ඇමතිතුමියට මං හිතනවා ලැබිය යුත්තේ මේ මොහොතේ එතුමිය මට සම්බන්ධ වුණේ නැහැ ඒ නිසා එතුමියගේ අතටපත් වුණාද කියන එක ගැන මට වචනයක් කියන්න බෑ නමුත් එතුමිය අතට එක ලැබුණාම එතුමිය විසින් දෙන උපදෙස් පරිදි ඉදිරි කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා විසින් ඒ අදාළ පරිදි කටයුතු කරනවා ඇති महर बंदनागारे अतिवु गेटुम संबंधेन विमर्शने किरीम संदखा पत्कल कमिटुवे अवसान वार्ताव अदु पस्वरुवे अधिकरन अमात्यवर्यावेत बहर दी दिबनवा में अतरे इम गेटुम अतरतुर दीमिये गिय रंदवियान सिव देनकुगे प्रुत देख्यान आदाखने किरीमनत वत्तले महेस्रात अधिकरने अदु नियोग खला महर बंदनागारे अतिवु सिद्धिय पिलिबंद स्वयाबला वार्तावाक इदिरी पत्किरीमट अधिकरन अमात्य मुहम्मद अली साबरी महता विसिन पत्कल कमिटुवे पूर्ण वार्ताव एम कमिटुवे सामाजिकयिन विसिन अदु पस्वरुवे अधिकरन अमात्य मुहम्मद अली साबरी महता वेत बारदीम सिदु केरुणा पसुगिय नोवेम्बर मास 29 वन दिन महर बंदनागार परिश्रय अतिवु गेटुमिन रंदवियान 11 दिनकु जीवितक्षयट पत्वु अतर इन सिव दिनकुगे मृत शरीर आदाहने किरीम संदहा वत्तल महेस्प्रात अधिकरणे अद नियोग करतिबेन එලෙස අදාහනීය කිරීමට නියෝග කළ සිරුරු හතරම කොවිඩ් ආසාදිත මෘත ශරීර බවටයි හඳුනාගෙන ඇත්තේ මහර බන්ධනාගාර සිද්ධියේදී බහුවිධ විශේෂඥ මණ්ඩලය විසින් කොවිඩ් ආසාදනය වෙච්ච මෘතදේහ හතරක් සම්බන්ධයෙන් මූලික පච්චාත් මන පරීක්ෂණ වාර්තා හතරක් ඉදිරිපත් කළා මා ගරු නීතිපතිතුමා වෙනුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙනුවෙන් අයද සිටියේ එම සියලුම මෘතදේහ හතර සම්බන්ධයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් නියෝග කායද සිටිය අප්‍රේල් 4 වෙනිදා ගැසට් පත්‍රය චක්‍රලේඛන හා රෙගුලාසි බලාත්මකව පැවති යුතු බවට මා ගරු අධිකරණයට කරුණු සැලකර සිටියා අධිකරණයේ විසින් මුත්තදේහ හතරක් සම්බන්ධයෙන් ආදාහනයට නියෝග ලැබුණා ඒ අනුව දැනට මෙම මහර සිද්ධියේදී කොවිඩ් ආසාදිත මුත්තදේහ 8ක් සම්බන්ධයෙන් ආදාහනයට නියෝග ලබාගෙන තිබෙනවා වෛද්‍යවරුන් පවා දක්වා තිබෙනවා මෙම දේහයන් කොවිඩ් ආසාදනය වෙලා තියෙන හින්දා ආදාහනය කළ යුතු බවට මේ දේහයන් තුලින් ලබා ගන්නා ලද ආගන්තුක ද්‍රව්‍ය ඒ සියලුම දේ රස පරීක්ෂකවරයා වෙත ලබා දී තිබෙන බවට අද දින රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ අදාළ විශේෂඥවරයා විසින් ගරු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා. කිසිදු ආකාරයකින් මෙම මුත්තදේහ අපරාධ විමර්ශන කටයුතු සඳහා නැවත ගොඩ ගැනීම අවශ්‍ය නොවන බවට ගරු අධිකරණය සෑහීමකට පත් කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතුරුතුරදී ජීවිතක්ෂයට පත් වූ තවත් රැඳවියන් 3 දෙනෙකුගේ මృత ශරීර අධිකරණ නියෝග ලැබෙන තෙක් රඳවා තබා ඇති අතර මෙම නඩුව නැවත විභාග කිරීම සඳහා ජනවාරි 8 වනදා දක්වා ග්‍රාමීය ජනතාව දීර්ඝකාලීනව මූලපහන ගැටලු පිළිබඳව සොයාබැලීමේ අරමුණින් ක්‍රියාත්මක ගම සමග පිළිසඳරක් වැඩසටහනේ සිවුවෙන්ද අද කැබිති ගොල්නැවේදී පැවැත්ුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
අපි කුරිරු යුද්ධයෙන් බැටකාලා අවුරුද්දක් හේන් ගොවිතැන් කරපු ඉඩම් ගේ අයිනෙන් පව ගල් දාලා වෙන් කරලා සීමා කරලා තියෙනවා ජනාධිපතිතුමනි. ගොඩබෝග වගා කිරීම සඳහා ඒ ඉඩම් නැවත ලබා දෙන මේ ස්තුතියි. හරි අපි ඊට චක්‍රලේඛ නැක් යවලා තියෙනවනේ නේද? ඒක බලන්න හරියට ඉක්මනට ක්‍රියාත්මක කරන් තාම මේ අය දැනුවත් වෙලා නැහැ. ඒ වගේ මිනිස්සු වගා කරලා තියෙන ඉඩම් වලට ගල් දාලා තියෙනවා නම් ඒ ගල් හැමතැනම පොදුවේ මෙතන විතරක් නේ රටේ මේ වගේ ආපස්සට ගන්න කැලෑ නැති හරිය දක්වා ගන්න අවශ්‍යය දෙන්න කියලා වන සංරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කරන ඉසිල්ලක්. ඔව්. දැන් මේක අර Google සිටියමින් බල්ලානේ දාලා තියෙන ගල්. එතන ඒක නිසා දැන් ඒක හරියට භූමියට ගිහිල්ලා අර කැලෑව තියෙන ප්‍රදේශෙන් ඒ ගල් දාන්න දැක්කා. ගල් 2014 දී කැලෑ මායිමේ දැම්මේද? ආ. මම දැන් සුද්ධ වෙලා අතුල්ට ගිහින් ඉඳි. ඒක ඉස්ස වෙලා ගියා. දැන් පොඩි අසාධාරණ නැති නේද? යුද්ධ කාලේ මේ මිනිස්සු කොහොමද කැලෑව ලීදී? වගා කරන්න විදියක් නැහැ. वगा कर වත්මන් ආණ්ඩුව පිළිබඳව ජනතා ප්‍රසාදයේ පසුබෑමක් පවතින බවට තමන් පිළිගන්නා බව රාජ්‍ය මාධ්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කරමින් ජනතා ප්‍රසාදයේ යලි ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි රාජ්‍ය මාධ්‍යවරයා සඳහන් කළේ. මේ රටේ ජනතාව ලොකු බලාපොරොත්තුවක් ඇතුළේ ඉන්නවා. හැබැයි බලාපොරොත්තු ක්‍රමක්‍රමයෙන් කඩ වීගෙන යනවා. ඔබතුමා දන්නවා. जनता प्रसाद पशुभक्तन अडवीमक्तन एक अवंक मे पिली मद अति गर जनाधिपत गर अगमेटा दीपलटम अभी की मे पिली मदव अभी नवत विमर्शन कलयुत पलवीनीकमी अभी मे दे सिद्धवेणी प्रसाद की अडवे अपे वेडपील अभी विनस्कराद नद ए विनस्करई विनस्करी कुमन हेतु निषाद कौर निषाद हेम कर मे वेडपील नवत यथात पत्कर गणीमय अवश्यवेन ये जनता वत्सरहटयान संवर्धने वेडपील को अदरटट अवश्यवेला अन्न वेडपील क्रियात्मक किरीमटाई अति गर जनाधिपत गर अग्रमा मुल्ले नटोणि विपक्ष नायक कार्यालय अभी दिन दिग्गट में किया पलास सभा मेथिवारण मेथिवार बे अभी पलास सभा मेथिवार लैसी जनता अवस्था वीन मे आंडी क्रियाकार पक्ष अक्र संविधान अभी नोए काकार संविधान विनो एक संविधान तीनो हतलिस्तुंगे संविधान के विनिम दया समग जन बल वेगे मैकान अभी समग जन बल वेगे ईलांग जनाधिपति वर्णेट समग जन बल वेगे नायक इदिरी पत्करा රටතුල ව්‍යාප්තව ඇති කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව යලි සිතා බැලිය යුතු බව රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා පවසනවා. එයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැතී මාධ්‍ය හමුවකට එක් වෙමින්. පළාත් සභා මැතිවරණයේ සංශෝධනයක් කරන්න 3-2ක් අවශ්‍ය නැහැ පාර්ලිමේන්තුවේ. හැබැයි ඒකට අනවශ්‍ය ලෙස 3-2ක් ගත්ත නිසා ඒ 3-2කින් කරපු සංශෝධනය නැවත සංශෝධනය කරනවා නම් 3-2ක අවශ්‍යතාවය තියෙනවා එක පැත්තකින්. පළාත් සභා 9ම අවුරුදු 3-4ක කාලයක් අඩු වැඩි වෙන්න දැන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ආණ්ඩුකාරතුමා සහ රාජ්‍ය නිලධාරීන්ගේ පාලනය යටතේ තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ කොවිඩ් 19 වසංගතයත් එක්ක අපි දැක්ක කොයිතරම් දුෂ්කරතා මැද්දේද අභියෝග මැද්දේද මේ රටේ අත්‍යවශ්‍ය වූ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බේ කියලා. හැබැයි දැන් ඒහා සමාන වෙන දිස්ත්‍රික් මැතිවරණයකට මේ තත්ත්වය පාලනය කර ගැනීමකින් තොරව යන්න පුළුවන් කමක් තියනවද කියන ප්‍රශ්නේ එනවා. ඒ නිසා තමයි පොදු ජන පෙරමුණේ පක්ෂනායක රැස්වීමේදී තීන්දුව කළා තින්නේ මේක දැනට නොපවත්වා යම් කාලයක් ගන්න. පළාත් සභාව අවශ්‍යයි කියලා කවුරු කිව්වත් තියන්න පුළුවන් ද කියන කාරණේ පැනනගිනු. මේ වෙලාවේ ආණ්ඩුවේ ජනතාවගේ ලෝකයේ අවධානය යොමු වෙලා තින්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කර ගැනීම. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ හෙට රාත්‍රියේ ආගමික කටයුතු වෙනුවෙන් කොළඹ හුළුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැමිණීමෙන් වළකින ලෙස විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජිහිමියන් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
දහස් ගණනින් පිරිසක් 31 වෙනිදා රාත්‍රියේ ඉඳන් ජනවාරි 1 වෙනිදා 2 වෙනකන් විහාරස්ථානට ඒක රැස් වුණා. මේ පවතින කොරෝනා වෛරසයත් එක්ක උද්ගත වෙලා තියෙන තත්ත්වය මත සෞඛ්‍ය නීති රීති අවශ්‍ය කරන ආරක්ෂක ක්‍රමෝපායන් භාවිතා කරමින් නිවෙස්වලට වෙලා එදා රාත්‍රියේ එන්න අපි වෙනදා වගේම ඒ චාරිත්‍රය කඩ කරන්න නැතුව අපේ විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේගේ බෝමළුවේ ඉඳගෙන ඒ ආශිර්වාදාත්මක පින්කම හරියටම දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ 12ට ආරම්භ කරනවා ලෝකවාසී හැමෝටම ආශිර්වාද කරලා නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් ලෙඩක් දුකක් කරදරයක් නැතුව මේ එළඹෙන්නා වූ වසර හොඳින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ආශිර්වාදාත්මක පින්කම කරනවා ඔබට ගෙදර ඉඳලා පින්කමට සහ සම්බන්ධ වෙන්න ඉඩ කඩ තියෙනවා අපිට Facebook එකෙන් ඒ වගේම ගංගාරාම YouTube නාලිකාවෙන් ඔබට මේ පූජාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටින්නේ 31 වෙනිදා රාත්‍රියේ 1 වෙනිදා විහාරස්ථානයට ඒක රාසි වෙනවා වෙනුවට ගෙදර ඉඳලා ඒ ආශිර්වාදය ලබා ගන්න කියලා රාත්‍රි පුවත් විකාශය අවසන් යලි තොමියමු හෙට උදැසන 6ට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න